අයිබෝවන් කායින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත හම්බන්තොටට කිරි කොළඹට කැකිරිද හම්බන්තොට විතරද වරාය තියෙන්නේ කොළඹ වරාය ස්විමින් පූල් එකක්ද මරික්කාර ප්‍රශ්න කරයි හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කළේ මහජන අවශ්‍යතා කඩිනම් කිරීමටයි මහාචාර්ය ප්‍රතිභා මහානමෙහි වාක්‍යයයි ආණ්ඩුව අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත් කිරීමේ සූදානමක සජිත් හෙලි කරයි දැන් දේශීය පුවත් දරුවන්ට ලබා දීමට නිර්දේශ කර ඇති එකම එනත ෆයිසර් එනත බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසනවා නමුත් දේශපාලන අවශ්‍යතා මත ෆයිසර් එනත් වෙනත් පාර්ශ්ව වෙත ලබා දීමට කටයුතු කර ඇති බවයි ඔහු පවසන්නේ ලෝකේ එනත් කිරීමේ වැඩපිළිවෙලේ ඉහළම ස්ථානයේ රැඳිලා හිටියත් අපි බලදායිතාවයේ පිළිබඳ බරපතල ගැටලුවක් තියෙනවා. මේ මරණ සංඛ්‍යාව වැඩි කර ගැනීමේ ක්‍රමවේදයන් මේ වෙනකොට අපි හඳුන්වලා දීලා තියෙනවා. ඒක තමයි ප්‍රමුඛතාලා අයිස්තුවක් අනුව එනත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම කියන්නේ. ෆයිසර් එනත් තමයි දැන්ට ලෝකේ දරුවන්ට ලබා දීමට නිර්දේශ කරලා තියෙන එකම එනත. ඒකෝර අපේ රටේ මේ වෙනකොට දැන් දරුවන්ගේ යම්කිසි ආකාරයකින් මියන සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා, රෝගී වෙන සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. ඒකෝර අපි මුල සිටම දකිනවා දරුවන් එනත් කිරීමේ වැඩපිළිවෙල තීව්‍ර කිරීම නැත්තම් ඒක යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවය. හැබැයි මේ ෆයිසර් එනත මේ වෙනකොට දරුවන් එනත් කරනා වෙනුවට විවිධ වයස් කාණ්ඩවලට විවිධ ප්‍රදේශවල දේශපාලන බලධාරීන්ගේ අවශ්‍යතා අනුව නැත්තම් මේ විශේෂඥයන්ගේ ඉල්ලීම් වලට පිටින් ගිහිල්ලා සමහර වෙලාවට මේ එනත් කිරීමේ වැඩපිළිවෙල කරන බව පේන්න තියෙනවා. විද්‍යාත්මක කරුණු අඩංගු පිළිලේකන රසක් සෞඛ්‍ය අමාත්‍යවරයාට බහර දුන්නා. ලැබීමට નિયમિત ෆයිසර් එනත් මිලියන 4 12න් ඉහළ දරුවන් සඳහා ලබා දීමට ක්‍රියාත්මක වෙන්න කියන එක. මේ 60ට වැඩි කණ්ඩායම අමතක කරන්න එපා. ඉතුරු ලක්ෂ 3ක් ඉන්නවනම් ඒ ටිකත් අනිවාර්යෙන් අපි එන්නත් කරන්නේ කරන්න ඕන ගෙවල් වලට ගිහිල්ලා හරි. අපි මුල ඉඳලම නිරීක්ෂණය කරා ගන්න තාක්ෂණික කමිටු තීරණ නෙමෙයි අවසානයේ ක්‍රියාත්මක වෙන්නේ. කොවිඩ් වැළඳුණු දරුවන්ට වෛද්‍ය අනුමැතියකින් තොරව ප්‍රතිජීවක ඖෂධ ලබා නොදෙන ලෙස විශේෂඥ වෛද්‍ය චනන්ද සිල්වා මහතා ඉල්ලා සිටිනවා. රෝග ලක්ෂණ පෙන්눔 කරන කුඩා දරුවන් ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. ක්‍රියාශීලී ගති අඩුවීමක් සිදු වෙනවා. නිරන්තරයෙන්ම නිදාගෙන ඉන්නවනම් ආහාර ප්‍රතික්ෂේප කරනවනම් විශේෂයෙන්ම තම කුඩා දරුවෙක් නම් මෞකිරි ලබා ගැනීම ප්‍රතික්ෂේප කරනවනම් ඒ වමන තත්ත්වයක් පාචන තත්ත්වයක් දිනකට කීප වරක් සමහර විට පස් වතාවකට වැඩි වතාවක් බඩේ කැක්කුම් තත්ත්වයක් කියන සිටිනවනම් ශේෂ්ඨසංශක 38ට වඩා වැඩි හෝ දින දෙකකට වඩා පවතින ඕන තත්ත්වයක් තිබෙනවනම් මේ තත්ත්ව නිරීක්ෂණය කරොතින් ඊටාම ඉක්මනින් ඔබට ලබා දීපු දුරකථන අංකවලට අමතුමක් ලබා දීම හෝ විශේෂ හදිසි අවස්ථාවක නම් ඊටාම ඉක්මනින් යම් කිසි ක්‍රමයක් පාවිච්චි කරලා රෝහලට දරුවා රැගෙන එම තමයි අවශ්‍ය වෙන්නේ. දරුවන්ට සාමාන්‍යයෙන් COVID-19 මද රෝග ලක්ෂණ හෝ රෝග ලක්ෂණ නොමැති අවස්ථාවකදී විශේෂිත ඖෂධයක් කිසිවක් අවශ්‍ය නැහැ. මේ සාමාන්‍ය වෛරස් තත්ත්වයක් විදිහට හැදිලා ශරීරයේ ප්‍රතිශක්ති කරන පද්ධතිය තුළින්ම ඉබේම සමනය වෙනවා. එම නිසා ප්‍රතිජීවක ඖෂධ වර්ග, ස්ටීරොයිඩ් කාණ්ඩේ, ප්‍රෙඩ්නිසලෝන්, ඩෙක්සමෙතසෝන් වගේ ඖෂධ වර්ග නිවසේ සිට ප්‍රතිකාර ලබා දෙන දරුවෙක්ට කිසිසේත්ම නොදිය යුතුයි. අවදානම් රෝග ලක්ෂණ සහිත දරුවන් ඉතාම ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම තමයි මේ අවස්ථාවේදී දරුවන් අතර මරණ ඇතිවීම වැළැක්වීම සඳහා සිදු කළ යුතු ඉතාම වැදගත් කාර්යය. දෙමව්පියන් අවධාරණය කරන්න ඕන අනිත් කරුණ තමයි දරුවන්ට සාමාන්‍යයෙන් වෙනදා ඇතිවන සම්ප්‍රතිෂ්ඨා තත්ත්වයකදී ඇතිවන ලක්ෂණ වලට අමතරව විශේෂයෙන්ම COVID-19 නියුමෝනියා තත්ත්වයක් හෝ වෙනත් සංකූල තත්ත්වයක් ඇතිවීමේ රෝග ලක්ෂණ පෙන්눔 කරනවා නම් ඉතාම ඉක්මනින් දරුවන් රෝහල තුළට රැගෙන යෑම ඉතාම වැදගත්. කොවිඩ් වෛරසයට මුවා වී සමහර පුද්ගලින් මේ වන විට ජාවාරම් රසක් ක්‍රියාත්මක කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ වේසනකාරී මොහොතේ ආණ්ඩුව සංවර්ධන කටයුතු අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත් කිරීමට තීරණය කර ඇති බවද ඔහු හෙළිදරව් කළා. අද වෙන විට රටේ මගඩි රාශියක් ක්‍රියාත්මක. එක පැත්තකින් දත්ත මගඩිය, තවත් පැත්තකින් වැක්සීන් මගඩිය, තවත් පැත්තකින් බෙහෙත් ජාවාරම, තවත් පැත්තකින් ජනතාව අසහනෙන් පෙළී, ජනතාවගේ අසහනය තුළ අධික ලාභ ලබන මගඩි ක්‍රියාත්මක කිරීම. අල්ලස් දූෂණය වංචාවක රජය. අද අපිට අහන්නට ලැබෙනවා රජය අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත් කරන්නට යන. අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත් කරන්නේ සංවර්ධනයේ අධීක්ෂණය කරන්න. දැන් මේ සංවර්ධනයේ අධීක්ෂණය කිරීම සඳහා
අධීක්ෂණ මන්ත්‍රීවරු පත් කරලා වෙනමම වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ යාන වාහන දීමන ලබා දෙන්නට රජයේ කටයුතු කරනවා කියලා අපිට අහන්න ලැබෙනවා. මම දකිනවා මේක ඉතාමත්ම පහත් නිින්දිත ක්‍රියාවක්. අද රජයේ කළ යුත්තේ අපේ රටේ තිබෙන සීමිත සම්පත් මෙවැනි ජීවිත බේරා ගන්නා වූ වටිනා රෝහල් උපකරණ මිලදී අරගෙන මහ ජනතාව ජීවත් කරවීම සඳහා යෙදවේ. එනිසා පැහැදිලිවම රජයෙන් ඉල්ලීමක් කරනවා මේ අධීක්ෂණ මන්ත්‍රීවරු පත් කිරීම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ කොටසක් මැකී යාම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවටගත් අදාළ දත්ත මෙහෙයුම් පද්ධතිය මෙහෙය වූ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ඊයේ පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී ඔහු ඇප මත මුදා හැරීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය නියෝග කළේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය තුළ යම් දත්ත ප්‍රමාණයක් මැකී යාමේ සිදුවීම සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් රට තුළ නිර්මාණය වුණා. මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත් මෙය සැලසුම් සහගතව සිදු කළ එකක් බවටත් ඇතැම් පාර්ශවයන් චෝදනා එල්ල කළා. විපක්ෂයේ නියෝජනය කරන දේශපාලන පක්ෂ මෙන්ම සෞඛ්‍ය වෘත්තීය සමිතිද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ දත්ත මැකී යාම සම්බන්ධයෙන් ප්‍රබල චෝදනාවක් මතු කළා. මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරමින් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර සිටියේ ඖෂධ හා වෛද්‍ය උපකරණ ලියාපදිංචිය සඳහා සමාගම් විසින් ඉදිරිපත් කරන ලද ලිපි ගොනු 5600කට වැඩි ප්‍රමාණයක් දත්ත පද්ධතියෙන් මැකී ගොස් ඇති බවටයි. මෙරට ඖෂධ වෛද්‍ය උපකරණ ඔසුසල් සහ ඒවට අදාළ බලපත්‍ර නිකුත් කිරීම නියාමනය කරන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඩිජිටල් දත්ත පද්ධතියේ යම් දත්ත ප්‍රමාණයක් මෙලෙස මැකී ගිය බවට අනාවරණය වුණේ පසුගිය ජූලි මාසයේදී. එතෙන් සිට මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ වෘත්තීය කණ්ඩායම් හඬ නැගුවා. දත්ත මැකී යාම කුමන්ත්‍රණයක් බවට ප්‍රකාශ කරමින් ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීම ආරම්භ කළ අතර ආණ්ඩු පක්ෂයේ පසුබිම මන්ත්‍රී කණ්ඩායමක් පසුගියදා ජාතික ඖෂධ නියාමන අධිකාරියට ගොස් ඒ පිළිබඳව සුවබැලීමක්ද සිදු කළා. මේ අතර ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ දත්ත මැකී යාමේ සිදුවීම සම්බන්ධයෙන් එහි සභාපති වෛද්‍ය රසිත විජේවන්ත මහතාද මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. මේ පරීක්ෂණ ඉතාමත් සාධාරණ TID එකට බාර දීලා තියෙනවා. අපි තරා තිරම නොබලා දඩුවම් කිරීමට ඒ අවශ්‍ය නීති ප්‍රතිපාදනය යටතේ කටයුතු කරනවා කියන එක මම නොබියම සභාපතිවරයා විදියට ප්‍රකාශ කරනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ ඇතැම් දත්ත මැකී යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද ඉන් අනතුරුව පරීක්ෂණ ආරම්භ කළා. ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය සම්බන්ධයෙන් මෙහෙයුම් කටයුතු සිදු කළ පෞද්ගලික ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා තිබුණා. ප්‍රශ්න කිරීම වලින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ පුද්ගලික ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අතර ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද පැවති මාධ්‍ය හමුවකදීද අදහස් පළ කළා. ඖෂධ මාෆියා විදිපස්සේ ඉන්නේ කවුද, මේකේ හයිය තියෙන්නේ කාටද කියලා හොයලා බලන්න කියන කාරණාව අපි ආණ්ඩුවට කියනවා. එහෙම නැතුව මේකත් නිකන් පුස්සක් වෙන්න පැත්තකට දාලා කියන්නේ බමුකල මහා විශාල ප්‍රශ්නයක්. ඒකත් එක්ක එකතු වෙන කාරණාවක් තියෙන මේ රටේ කාටද බලපාන. ඒ තමයි මේ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පිළිබඳව වගකීම අධිකාරියේ ඒක කියලා දෙන මේ ඖෂධ මිලදී සඳහා සමහර ආයතන අපි මේක ඔන්ලයින් එකේ යවුවේ කියලා දෙනවා. දැන් මොකද්ද මන්ත්‍රණෝ කියන්නේ? නෑ ඒවා අතේ ගනලා බාර දීලා ඉන්නේ. දැන් අතේ මාක්කලා තියෙනවා. මන්ත්‍රණෝයි කතාවයි මේ ඔන්ලයින් සිස්ටම් එකකට බාර ගැනීම තුල දෙබිඩි කතාවක් තිබෙනවා. අන්න හොරකම අනාවරණය වෙනවා. පොල්වලා කරෙන්දනේ වගේ මේ පසුපෙලේ මන්ත්‍රීවරුන්ගේ අර ලිපි ලේඛන අතේ බාර දුන්නා කියන එකම තුල තියෙනවා. Tamanට ඕන විදිහට ඒ ලිපි ලේඛන සකසලා අතේ බාර ගත්තායි කියන සැකේ රැපේ. ජනතාව මත නිසා මේ වෙලාවේ කරන්න ඕනි මේ හොරගම් හම්බන්තොට විතරද වරායක් තියෙන්නේ. කොළඹ වරාය සිමි ෆූල් එකක්ද කොළඹ ජනතාවට කැකිරි දීලා හම්බන්තොට ජනතාවට කිරි දෙන්නද හදන්නේ? පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා රජයෙන් ප්‍රශ්න කර සිටියා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ අවුරුදු 20යි 30යි අතර කට්ටියට රට පුරාම වැඩසටහන ආරම්භ කරන්න කලින් දවසේ ගිහිල්ලා ෆයිසර් එන්නත ලබා දීලා තියෙනවා. මේ සම්බන්ධව කතාබහක් ආවහම ඒකට දෙන උත්තරේ තමයි හම්බන්තොට වරායක් තියෙන හින්දාලා දීලා තියෙන්නේ. ඒතර අපි අහනවා කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් හැටියට විශාල ජන ඝනත්වයක් තියෙන මේ කොළඹ අගනගරයේ තමයි ලංකාවේ ප්‍රධාන වරාය තියෙන්නේ. ඒතර කොළඹ වරාය මේ ස්විමින් පූල් එකක්ද කියලා අපි අහන්න කැමතියි. ඒ නිසා හම්බන්තොටට ගිහිල්ලා ෆයිසර් දෙන්නයි කොළඹ මිනිස්සුන්ට සිනෝෆාම් දෙන්නයි මොකද්ද කොළඹ මිනිස්සු කරපු වැරද්ද? අවදානම් වැඩි මේ කොළඹ අගනගරයේ ජනතාවට. ඒ නිසා කොළඹ අගනගරයේ ජනතාවට කැකිරි දීලා හම්බන්තොට ජනතාවට කිරි දෙන්න හදන්නේ. අද ආණ්ඩුව පිළිගන්න ඕන අවිද්‍යාව පස්සේ කාගේ උපදෙස් මත හෝ දුවගෙන යන එකෙන් රටට සෙතක් වෙලා නැහැ. දැන්වත් මේ විශේෂඥ වෛද්‍යවරු මේවා අතෑරලා අනිත් පැත්ත දුවන්නේ මොකද කියලා. අනිත් මිනිස්සු ඔක්කොම වෛරසය එනකොට පස්ස නොබල අනිත් පැත්තට දුවනකොට වෛරසය දිහාට දුවලා වෛරසයෙන් ජාතිය මුදව ගන්න ක්‍රියා කරපු විශේෂඥෝ මේ තමන්ගේ කාර්යභාරයෙන් අනිත් පැත්ත හැරෙනකොට ආණ්ඩුව දැනගන්න ඕන වයිට්ලා ගීපු අවිද්‍යාවේ පාරද යන්න ඕන. එහෙම නැත්නම් අර පරවෙනි රැල්ල මැඩ පවත්වන්න සහයෝගය දුන්නු විශේෂඥයෝ අතුරු උපදේශක කමිටුව විද්වතුන් ගිහිපු විද්‍යාව පාරද ආණ්ඩුව යන්න ඕනි කියලා ආණ්ඩුව තීරණය කරන්න. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් මෝල් ව්‍යාපාරිකින් සතුව තිබී රජයේ පහරටගත් සියලුම සහල් දුක ඍජුවම සතුස අලෙවිසල් වෙත යොමු කර තිබෙනවා. මෝල් හිමියන් සතුව තිබී රජයේ පහරටගත් සහල් කිලෝ ප්‍රමාණය ලක්ෂ 8ක්. මෙලෙස රජයේ පහරටගත් සහල් දුක එක් වේලකටවත් ප්‍රමාණවත් වන්නේ නැති බවට එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ චෝදනා කළා. බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ පොරොන්දු වූ පරිදි සහල් දුක වෙළඳපළට නිකුත් නොකළ නිසා මෙම වැටලීම් සිදු කළ බවයි. රටතුල අත්‍යවශ්‍ය භාණ්ඩ රසක මිල ඉහළ යාමක් පසුගිය දින කිහිපේ පුරා දක්නට ලැබුණා. ඇතම් අත්‍යවශ්‍ය භාණ්ඩ සංගවා ගනිමින් ජනතාව පීඩාවට පත් කිරීමටද සමහර කූට ව්‍යාපාරිකයින් කටයුතු කළා. එලෙස සංගවාගත් තොග සොයා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පාරිභෝගික සේවා අධිකාරිය නිලධාරීන් දිවයින පුරා වැටලීම් මේවන විට සිදු කරනවා. එලෙස සිදු කළ වැටලීම් වලින්ද සහල් මෙන්ම සීනි තොග විශාල වශයෙන් සොයා ගැනීමට හැකි වුණා. ඇතම් ගබඩා තුල භාවිතයට සුදුසු නැති සීනි තොගද සංගවා තිබෙනු දක්නට ලැබුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් මෝල් කීපයක්ද පරීක්ෂා කිරීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් කටයුතු කළා. එහිදී ව්‍යාපාරිකින් සතුව තිබී සහල් කිලෝ ලක්ෂ 8ක් රජයේ සිය බාරයට ගනු ලැබුවා. එලෙස සොයාගත් සහල් තොග ඍජුවම සතුස වෙළඳසැල් වෙත යොමු කිරීමටයි පියවරගෙන ඇත්තේ. වෙළඳපොළ තුල පවතින සහල් හිඟයට ප්‍රමාණවත් තරම් තොග පමණක් එහිදී රජයේ බාරයට ගත් බවයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා ප්‍රකාශ කරන්නේ. පොරොන්දු වූ පරිදි සහල් තොග වෙළඳපොළට නිකුත් නොකළ නිසා ඊයේ මහපරිමාණ මෝල් හිමියන් වැටලූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද ප්‍රකාශ කළා. රට අගුණලා තියෙන අවස්ථාවකදී මූලික ආහාරය වන සහල් වල හිඟයක් වෙළඳපොළේ ඇති කිරීම සඳහා ලක්ෂ ගණන් දිනකට ලක්ෂ 5ක් 6ක් නිකුත් කරන මහපරිමාණ සහල් මෝල් හිමිය ඇතැම් අය දවසකට නිකුත් කරලා තිබුණේ කිලෝ 30,000ක් පමණ. සූක්ෂම ලෙස සකස් කරපු කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් පරාජය කරන්න අධිකරු ජනාධිපතිතුමා විසින් මේ තත්ත්වය නිවැරදිව තක්සේරු කළා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිළිබඳ කොමසාරිස්වරයෙක් පත් කරනු ලැබුවා. ඒ අනුව තමයි සාකච්ඡා තිබිලා සම්මුතියන් ඇති කරගෙන ඒ සම්මුතියන් වලට එකඟව මේ අකණ්ඩව සපේලවා කියලා කියද්දි එසේ නොසැපීම කරන කොටගෙන තමයි ඊයේ දිනේදී ගිහිල්ලා ප්‍රධාන මෝල් හිමියන්ගෙන් සතොසට අවශ්‍ය කරන අහල් තොග ලබා ගත්තේ. මෙතර එක්සත් සහල් නිෂ්පාදකින්ගේ සංගමය මාධ්‍ය හමුවක් කැඳවමින් චෝදනා කළේ එක් වේලකටවත් ප්‍රමාණවත් නැති සහල් තොග ඊයේ පොළොන්නරුවට පැමිණ පාරිභෝගික සේවා අධිකාරිය නිලධාරීන් සිය බාරයට ගත් බවයි. මේ අරන් ආපු වාහන ටිකේ පැය 24ක පොඩි සංදර්ශනයක් දාලා හාල් කිලෝ ලක්ෂ 6ක් 7ක් අරගෙන නිලධාරීන් ටික කොළඹ යනවා. ජනාධිපතිතුමාගේ වෙළඳ ඇමතිතුමාගෙන් කෘෂිකර්ම ඇමතිගෙන් අහනවා මොකද්ද මේ උනේ කියලා. ජනතාවට බත් කන්න දවසකට හාල් කිලෝ ලක්ෂ 65ක් ඕනේ. දැන් ඊයේ ඇවිල්ලා අරයි යන්න පුළුවන් වුණාද අඩුම ගානේ එක වේලක්වත් රටට කන්න දෙන්න පුළුවන් ප්‍රමාණය අරයි යන්න පුළුවන් වුණාද? හදිසි නීතිය භාවිත කරලා ඇවිල්ලත් මොකද්ද පුරුවන් උනේ ආණ්ඩුවට? මේ හාල් අර්බුදේ නිර්මාණය කරේ ඔබතුමාගේ රජය වෙළඳ ඇමතිවරයා කෘෂිකර්ම ඇමතිවරයා පාරිභෝගික ඇමතිවරයා සහ මුදල් අමාත්‍යංශය. තවදුරටත් විහිළු සපයන් නැතුව කරුණා කළා යලකන්නේදී ගොවියට ලැබිච්ච වීමිල පදනම් කරගෙන නව හාල් මිලක් ප්‍රකාශයට පත් කරන්න. අපි මෝල්මිය විතර ඉල්ලන්නේ නැහැ හාල් කිලෝයකට රුපියල් 10 15 20 ලාභ අපි ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලන්නේ හාල් කිලෝයකට රුපියල් 5ක ලාභයක් තියෙන විදියට නව ගැසට් නිවේදනයක් පනවන්න. දිවයින පුරා සතුස අලිවිසල් ජාලය තවදුරටත් ව්‍යාප්ත කිරීම අරමුණු කර ගනිමින් වෙළඳ මාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත මෙතෙක් මඩකල්පුව ප්‍රදේශයේ අඩුපාඩුවක් පැවති සතුස අලිවිසල
ජනතා අයිතියට පත් කෙරුණා. ඒ මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේස තුරේ චන්ද්‍රකාන්තන් මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙතර පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි නොකර තොග රැස් කිරීම හේතුවෙන් මුද්‍රා තැබීමට ලක් වූ මහනුවර කුණ්ඩසාලේ තොග ගබඩාවේ සීනි තොගය සමූපකාරී වෙත බහර දීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැදිහත් වීමෙන් සිදු වුණා. महाजन अवश्यता कड़िडमी सपेयट हदिसी नीति रेगुलासे क्रियात्मक महाचार्य प्रतिभा महानाम हेवा महता पवसनवा मार्क्सवादी रटवलपवा मे क्रियात्मक ओहो पवसाने हदिसी नीति रेगुलासी हेतु उने महाजनतावगे अवश्यतावयन संदहा कडिनमीन सेपेईमे पीवरा खेटियत मेतन युद्धयक नति उनाट आहार युद्धयक देन एति करगेन मेवा संगोगने इन्नवा एवेनी अवस्थावकट रजयक खेटियत क्रियाकलियुतु एकम दे तमाई संगवा तीन बडु लबा गेनीम संदहा अनेक नीति तिबुनाट हदिसी अवस्था रेगुलासी यटते बलय तीनो मार्क्सवादी रटवल वल पवा अत्यावश्य सेवावन පත්කල්ලා ඒ සඳහා තියෙන හදිසි රෙගුලාසි පත්කල්ලා ක්‍රියාත්මක වෙනවා මොන හදිසි නීතියාවත් ඕනතරම් ශේෂ්ඨාධිකරණ තීන්දුව මීට කලින් දීලා තිනවා ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් වලට යටත්ව තමයි මේ හදිසි නීතිය ක්‍රියාත්මක වන්නේ දේශපාලඥයින් නැතුළු විවිධ පාර්ශව අද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා හදිසි නීති හැමදාම මේ රටේ තිබුණේ යුද්ධ කාල වකවානුව තුල ඒ අවශ්‍යතාවයන් ක්‍රියාත්මක කරන්න හැබැයි ඒකට අවශ්‍ය කරන සැලැස්ම මේ කට්ටි බොහොම සැලසුම් සහගතව නිර්මාණය කරගත්ත තමන්ගේ ඒකාධිකාර जनता දාලා කොච්චර කාල මෙහෙම පාලනයක් කරන්න පුළුවන්ද කියන එක මං හිතන්නේ මහා බැංකුවේ භාණ්ඩාගාරයේ ඉන්න වෘත්තීය ආර්ථික විද්‍යාව හදාරපු පුද්ගලයන්ට හොඳටම තේරෙනවා ඇති. ඒක කිසිදාක කිසි රටක තිරසාරව කරපු දෙයක් නෙමෙයි. පාරිභෝගික සේවා අධිකාරියත් එක්ක ආල්මිල එහෙම නැත්නම් සීනිමිල හොයන්න මේ අභ්‍යාසලාභී උපාධිධාරීන් අනුයුක්ත කරලා තියෙනවා. සීනිමිල එහෙම නැත්නම් සහල්මිල පාලනය කරගන්න බැරි කාණ්ඩුවේ අරුබු දෙයක්. ඒ අරුබු දෙයටයි මේ අභ්‍යාසලාභීන් පාවිච්චි කරන්නේ. බල්ලු මරලා හරි සල්ලි හොයන්න හදන මිනිස්සු ගැන අපි ඕන තරම් අහලා තියෙනවා. කොවිඩ් වසංගතයේ Tamanke මඩිය තර කරගන්න යොදා ගන්න පොත්කලින් පිළිබඳ අප නිතර වාර්තා කළා. අවහිත තමයි ලෝකයේ තියෙන දෙවෙනි භයානකම ව්‍යාපාරය මාෆියාව. ඊට සම්බන්ධ පිටිස අතිවිශාලයි. මේ දවස්වල ලොකුම කතාව හා ටොසිලිසුමාබ් ඖෂධ ගැනයි. මේ ඒ ගැන අප තබන විශේෂ සටහනක්. මේ ඖෂධය ගැන අද නොදන්න කෙනෙක් නැති තරම්. සමහරු හිතාගෙන ඉන්නේ මේ ඖෂධය කොවිඩ් මර්ධන බෙහෙතක් කියලා. මිනිස්සු මැරෙන්න බයයි. ඇති නැති හැමෝම ආසයි ජීවත් වෙන්න. ඒ නිසා තමයි සමහර සල්ලි තියෙන උදවිය ඔක්සිජන් සිලින්ඩර් gedara ගිහින් තියාගන්න තරම් ඉක්මන්ුනේ. gedaraදී හිතුමතේ ඔක්සිජන් ගන්න බැහැ. ඊට වෛද්‍ය උපදෙස් අවශ්‍යයි. ඒ වගේම තමයි මේ ටොසිලිසුමබ් ඖෂධය. මේ ඖෂධය ලෝකයට ඇවිත් දැන් දශකයකට වැඩි. සමහර මාධ්‍ය වාර්තාකරණේ නිසා මේ ඖෂධය ඍජුවම කොවිඩ් හොඳ කරන බෙහෙතක් ලෙස බරපතල වැරදි අර්ථකථනයක් සමාජගත වෙලා. මේ ඖෂධය කොවිඩ් වලින් ආසාදිතව යම් සංකූලතා ඇති වූ වෙලාවට નિયમિત මාත්‍රාව નિયમિત වෙලාවට දීමෙන් ජීවිත ගලවා ගන්න හැකි බව අලුතින්ම සොයාගෙන තිබෙනවා. මෙතෙක් මේ ඖෂධය භාවිතා කළේ ආතරයිටිස් රෝග අවස්ථාවලට ප්‍රතිකාර කිරීම සඳහා පමණයි. සාමාන්‍ය වෙළඳපොළ වටිනාකම රුපියල් ලක්ෂයක් 120,000 අතර වුණා. නමුත් කොවිඩ් ආසාදිතව දැඩි සත්කාරයේ එකකවල ප්‍රතිකාර ලබන සමහර රෝගීන්ට මේ ඖෂධය දීමට නියම කෙරුණා. විශ්වාස කරන්න මේ ඖෂධය රුපියල් මිලියන ගණනකට ඒ කියන්නේ ලක්ෂ 10කට වඩා අලෙවි වූ අවස්ථා තිබෙනවා. මේ ඖෂධයේ හිඟයකුත් ඒකම ඇති වුණා. තමන්ගේ ගුවන් ගමන් වලදී ඖෂධ ගෙනවිත් අලෙවි කරන ජාවාර්ම අපේ රටට අලුත් දෙයක් නෙවෙයි. හරියට හොයලා බැලුවොත් ෆාමසි වල ඒ වගේ ඖෂධ තියෙනවා. ටොසිලිසුමබ් ඒ විදිහට දැන් හොරපාරෙන් එන්නත් පටන් අරගෙන. ලක්ෂ 10කට අලෙවි වූ ටොසිලිසුමබ් මේ ජාවාරම් කරුවන් ඉන් භාගයකට එය අලෙවි කර තිබෙනවා.
කොහොමුණත් මේ විදිහට හිතු මතේ විවිධ ඖෂධ වර්ග ගැන කතා කිරීම නිසා අද සමහර ඖෂධ පිළිබඳ මිත්‍යා මත සමාජගත වෙලා තිබෙනවා. හරියට එදා හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්ව ඖෂධය වගේ. ඒ නිසා ටොසිලිසුමබ් ගැන අප මෙරට සිටින පල්ල පුරුදු කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතාගෙන් විමසුවා. කොරෝනා වෛරසය අපේ ශරීරය තුළට ඇතුළු වුණාම අපේ ශරීරයෙන් ප්‍රතිදේහ නිෂ්පාදනය වෙන්න පටන් ගන්නවා මේ වෛරසයට විරුද්ධව. ප්‍රතිදේහ හරියට අපේ ඇඟ ඇතුලේ තියෙන ආරක්ෂක හමුදාව වගේ. බොහෝ විට මේ ප්‍රතිදේහ වලට පුළුවන්කමක් ලැබෙනවා මේ වෛරසය විනාශ කරලා මේ රෝගියාව සුවපත් කරන්න. නමුත් කලාතුරකින් අපේ මේ ප්‍රතිදේහ එහෙම නැත්නම් මේ ආරක්ෂක හමුදාව අපේ ඇඟ ඇතුලේ තියෙන වෛරසය සමග කරන සටන ඉතාම තීව්‍ර වෙලා ලොකු කලබගැනීමකටපත් වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී මෙම ප්‍රතිදේහ එහෙම නැත්නම් අපේ ඇඟ ඇතුලේ තියෙන ආරක්ෂක හමුදාව භාවිත කරන අවි ආයුධ අපේ ඇඟටම විරුද්ධව ඇඟේ පටකවල විරුද්ධව ක්‍රියා කරන්නට පටන් ගන්නවා. මෙන්න මේකට තමයි අපි කියන්නේ මේ සයිටෝකයින් ස්ටෝම් එක කියලා. මෙන්න මේ සයිටෝකයින් ස්ටෝම් එක අපි හරි වෙලාවේදී හඳුනා නොගත්තොත් කොරෝනා රෝගීන් මිය යන්නට පුළුවන්. මෙන්න මේ අවස්ථාවේදී තමයි අපිට අවශ්‍ය වෙන්නේ මොකද අපේ ප්‍රතිදේහය අපේ පටකවලට විරුද්ධව ක්‍රියා කරන නිසා පිටින් ප්‍රතිදේහය අපේ ශරීරය තුළට ඇතුල් කිරීමට අවශ්‍ය වෙනවා. මෙන්න මෙවැනි ප්‍රතිදේහය තමයි ඔය ටොසිලිසුමැබ් කියන බෙහෙත. එතකොට ඒ වගේම තමයි ටොසිලිසුමැබ් වලට අමතරව බැරිසිටිනැබ් කියලා තියෙනවා, බෙවසිසුමැබ් කියලා තියෙනවා, සෙරිලුමැබ් කියලා තියෙනවා, එතකොට ටොෆසිටිනැබ් කියලා තියෙන මේ වගේ බෙහෙත් ගණනාවක් තියෙනවා. මේ බෙහෙත් එකක්වත් අලුත් බෙහෙත් නෙමෙයි. මේවා දශක ගණනාවක් තිස්සේ රුමටොයිඩ් ආතරයිටිස් ඇතුළු නොයෙකුත් පිළිකා වර්ග වලට භාවිත කරන බෙහෙත්. ඒ නිසා මේ බෙහෙත් හරි මාත්‍රාවට හරි වෙලාවට සයිටෝකයින් ස්ටෝම් එක පටන් ගන්නකොට එහෙම නැත්නම් ඊට කලින් අපි ඇතුල් කරොත් හරි මාත්‍රාව අපට ඒ රෝගින්ගේ ජීවිත බේරාගත හැකි සයිටෝකයින් ස්ටෝම් එකෙන් අමාරු වෙලා මියන්නට ප්‍රථම. එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශයේ මින්නිමාවට පත්වනවා. යලි තමෙමු අපගේ මධ්‍යහන පුවත් විකාශයේ සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.